මේ 2006 ජාතික පුවත්පතක ඇතුල් පිටුවක පළ වූ ශීර්ෂයක්. රට දැය සාමය වෙනුවෙන් ඔබ කළ සේවය සිහිපත් වන වටදී නෙත කඳුලින් නෑවේ. මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ හිඟුරක්ගොඩ සමූහ වාර්තාකරු අමරසූරිය ගලප්පත්ති. මේ පුවත තව ටිකක් විස්තර කරොත් එහෙම, මගේ පුතා අලිමංකඩ සටනේදී වෙඩි වැදී දින 9ක් කැලේ බඩගාලා ජීවිතේ බේරාගෙන කඳවුරට ආපු වීරයෙක්. එයා හැම වෙලාවෙම කියනවා මේක ඉවර වෙන යුද්ධයක් නෙමෙයි අම්මේ. යුද්ධයෙන් දෙකෙන් එකක් ඉවර වෙලා තමයි මම ගෙදර එන්නේ. එහෙම කියපු පුතා අපිට ඉක්මනින් නැතිව ගියා යයි හඬා වැළපෙමින් පීජී රන්මැණිකා මහත්මිය කියා සිටියාය කියලා තමයි 2006 ජාතික පුවත්පතක මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. මේ සෙබල බන්දුල අජිත් කුමාර පිළිබඳව ඔහුගේ මෑණියන් තැබූ සටහන, එහෙම නැත්නම් ඔහුගේ මෑණියන්ගේ කතාව තමයි හිඟුරක්ගොඩ සමූහ වාර්තාකරු අමරසූරිය ගලප්පත්ති විසින් වාර්තා කරන්නේ. සෙබල බන්දුල අජිත් කුමාරගේ දියණිය අද මේ වේදිකාවේදී ඔබට මට මුණ ගැහෙන මොහොතයි මේ. දියණිය සේමිනි උපේකාටයි මේ ආරාධනය. ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් අවසරයි. හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහත්මයාගෙන් හා පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි. මම මේ වගේ සබාවක් මැද ජීවිතේ කතා කරන පළමු අවස්ථාව තමයි මේක. මේ අවස්ථාව ලබලා දීපු හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහත්මයාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ වගේ ගමක ඉඳලා මට මේ අවස්ථාවට යා යුතුයි කියලා මගේ හිතට විශ්වාසයක් ඇති කළ දෙන්නෙක් ඉන්නවා. එකයි තමයි ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා. අනිත් පුද්ගලයා තමයි යුද්ධෙන් මිය ගිය මගේ ආදරණීය තාත්තා. එයා මෙතන ඉන්න නැන්දලා මාමලා වගේම කොහරි තැනක ඉඳන් මගේ කතාව බලාගෙන ඉන්නව ඇති. යුද්ධයෙන් අපේ රටට අහිමි වුණ ගොඩක් දේවල් තියෙනවා. මට, මගේ අම්මට, මගේ නංගිට තාත්ත කෙනෙක් නැති වුණා. යුද්ධය ගැන මට ලොකු මතකයක් නැහැ. නමුත් මගේ තාත්ත නැතිවීමේ වේදනාව මට තාම තියෙනවා. ඒ නිසා ඒ දුක්බර අතීතය ගැන කියන්න මගේ ලොකු කැමැත්තක් නැහැ. ඒත් කිව යුතු දේවල් කිහිපයක්ම තියෙනවා. ඒ වේදනාවත් එක්ක ගැට ගැහුණු අපේ ජීවිතය ගැන මට කියන්න ඕනේ. මොකද යුද්ධයෙන් මියගිය දහස් ගණන් තාත්තලාගේ දුවලා තව දහස් ගාණක් ඉන්නවා මම වගේම. ඒ අතරින් මට මේ අවස්ථාව ලැබුණේ කුමක් හෝ හේතුවකට කියලා මම හිතනවා. ඒ නිසා ඒ හැම දරුවෙක්ම මම මේ අවස්ථාවේ නියෝජනය කරනවා. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, මම ඔබ ඉදිරියේ කරන්නේ යුද්ධෙන් තාත්තලා අහිමි වුණ සෑම දරුවෙකුගේම කතාවයි. මගේ තාත්තා යුද්ධෙන් මිය යද්දී තාත්තාගේ දේහයවත් බලන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. මොකද එයා අපේ ගෙදරට ගෙනාවි සීල් කරපු පෙට්ටියක. ඒ වගේ මේ පෙට්ටිය උඩින් ජාතික කොඩිය ගහලා තිබ්බා මම ෆොටෝ වලින් දැකලා තියෙනවා. අවසානයේ යුද හමුදාවේ ආචාර වෙඩිමුර මැද්දේ මගේ තාත්තා විරුවෙක් විදියට මිහිදන් වුණා. එයා මට අදටත් ලොකු වීරයෙක්. මගේ හදවතේ ඉන්න ලොකුම වීරයා තමයි මගේ තාත්තා. එහෙම මිහිදන් වුණ දහසක් තාත්තලාගේ දරුවන්ගේ පරම්පරාව ගැන දැන් බලන්න කෙනෙක් නැහැ. ඒ පරම්පරාවේ අවශ්‍යතා ගැන බලන්න කෙනෙක් නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මම ඉල්ලා සිටින්නේ ඔබ අපේ රටේ නායකත්වයේ දරන යුගය තුළ ඒ දිවිඳුන් රණවිරුවන්ගේ දරුවන්ගේ පරම්පරාව ගැන සොයා බලන්න කියලා. ගරු මැතිතුමනි, මම අධ්‍යාපන හැදෑරුවේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකාවේ. මම උසස් පෙළ කරේ කලා අංශයෙන්. බී සාමාර්ථ දෙකක් සහ සී සාමාර්ථයක් සමග මම උසස් පෙළ සමත් වෙනවා. නමුත් මගේ තාත්තගේ වැටුපෙන් මට වැඩිදුර අධ්‍යාපනය ලබන්න හැකියාවක් තිබුණේ නැහැ.
මගේ නංගි අම්ම කුසේදි තමයි අපේ තාත්තා දාලා ගියේ. දැන් එයා මගේම පාසලේ උසස් පෙළ කරනවා. එයාගේ අධ්‍යාපනය වෙනුවෙන් මම මගේ අධ්‍යාපනය නවත්තලා ගමේ පෞද්ගලික ආයතනයක රැකියාවකට යනවා. දැන් මට සුළු වැටුපක් ලැබෙනවා. තාත්තාගේ වැටුපයි මගේ වැටුපයි එකතු කරලා තමයි නංගිට උගන්නලා අම්මත් එක්ක අපි ජීවත් වෙන්නේ. මේක මගේ කතාව තමයි. මම හිතන්නේ මේක මගේ කතාව විතරක්ම නෙමෙයි අපි හැමෝගෙම කතාව. ඒ කතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස වැනි අපේ මිනිසුන්ගේ නායකයා අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වැඩපිළිවෙලට හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මැතිතුමා වගේ අය නායකත්වයේ දෙයි කියලා මම විශ්වාස කරනවා. යුද්ධයෙන් පීඩාවටපත් අපි වගේම දමිළ දරුවන් ගැනත් මානුෂීය බලන්න ඔබතුමාට වගකීමක් තියෙනවා. මම හිතනවා ඔබතුමා ඒ වගකීම ඉෂ්ට කරයි කියලා. සජිත් යුගය කියන්නේ එවැනි ස්වර්ණ සාධාරණ යුගයක් වෙන බව මම නියෝජනය කරන පරම්පරාව විශ්වාස කරනවා. ඒ වගේම මමත් විශ්වාස කරනවා. යුද්ධෙන් තාත්තලා අහිමි වුණ අපේ පරම්පරාවේ අධ්‍යාපනය, රැකියාව, විවාහය මේ සෑම දෙයක්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සහ දිවිදෙන රණවිට සංවිධානයේ මැදිහත් වීමෙන් ඉටු වෙන බව මට විශ්වාසයි. ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊළඟ ජනාධිපති විදිහට අපි පිළිගන්නේ අරමුණේ. අවසාන වශයෙන් හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ප්‍රමිස් කියලා.